අයිබෝන් ඇපල් කඩේ නුවන් අදත්තාව ඔබත් එක්ක කතා බහකට මම හදිසි මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ ඇත්තටම දැන් ලැබුණු නිවුස් එකක් සම්බන්ධයෙන් මේ නිවුස් එක බලන්න පොඩ්ඩක් රඹුක්කන මේ දැන් මේ වෙලාවේ වෙඩිච බීමක් වෙලා තියෙනවා පොලිසියෙන් වෙඩි තියලා තියෙනවා ඉන්න අරගල කඩුවන්ට ඒක නිසා මම ශ්‍රී ලාංකීය අරගලයේ යෙදෙන මේ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ අපි පොලිසියනවත් ආණ්ඩුවනවත් ඕන ඌමනාවන් වලට කඩේ යන්න නැතුව ඒ වෙලාවට උන්ට ඌණු පූරක සපයන්න නැතුව මේ වෙලාවේ අපේ අරගලය කොහොමද කරන්න ඕනේ කියලා අපි මෙච්චරකම් කට කැඩෙනකම් කිව්වා ඒක නිසා තමයි කිව්වේ එක වෙඩිල්ල පත්තු කරගන්න නැතුව ඒ මිනිස්සුත් ඒ පොලිසිය කියලා කියන්නේ අපි වගේම ඉන්න මිනිස්සු ඒ මිනිස්සු යුනිෆෝම් එක දාගෙන ඉන්නේ ඔය රාජකාරිය මොකද ඒ ඒ මිනිස්සුත් රාජකාරිය බැඳලා ඉන්නවා ඒක රජයෙන් එන අන ක්‍රියාත්මක කරන්න ඕ ගෝටා බේල කියලා කියන්නේ ලේ මතින් නැගිටපොයොන් ඔකුන්ට කිසිම අරන් ගුණක් නැති උන් උන් බලන්නේ හැමදෙස්සෙම මේක ලේ වැගිරීමකින් කරලිවල මේක සමූහ ඝාතනයක් කළා හරි කමන්නේ උන්ගේ බලය රකගන්න ඒක නිසා ඒ தත්ත්වෙට පත් වෙන්න එපා කියලා අපි කඩ කැඩෙනකම් කිව්වා එතකොට මේ தත්ත්වෙම තමයි දැන් තියන්නේ ලෝකේ ඉන්න ඩයස්පෝරාවල් සමහර උන් ඉන්නවා ලංකාවේ මේ වෙලාවේ දෙමළ සිංහල මුස්ලිම් බර්ගර් මැලේ කියන සියලුම ඒ වගේම ආදිවාසී කියන මේ සියලුම ජන කණ්ඩායම් එක තැනකට එක්කව වෙලා එක කොඩියක් යටතේ ශ්‍රී ලාංකීය කියන තැන එක්කව වෙලා එනකොට උන්ට බලාගෙන ඉන්න බැරි වෙලා තියෙනවා මොකද උන්ටත් මේක තියෙන්නේ මේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනා උන්ගේ වීසා එතන රැඳිලා තියෙන අන්නේ මත ඒක නිසා අපි හැමදාම කිව්වා මේ ඩයස්පෝරාව කියලා කියන්නේ උන්ගේ වීසා රැකගන්න එක එක උපක්‍රම යොදන යුතුයි ඒක නිසා උන්ගේ ස්ලෝගන් වලට අපේ රටේ කිසිකේ කවු වෙන්න බා බොරුවට මේ පෝස්ට්ෂියා කරගෙන දඟලන්න එපා මොකද ඔවුන් කරන්නේම උන් දේශපාලනය කරන්නේ අපි කරන්නේ මේ වෙලාවේ ශ්‍රී ලාංකීය දඩයක් තුල සීලුම ශ්‍රී ලාංකයන් එක දනකට රොද බඳ ගන්න වැඩසටහනක් කරන්නේ ඒක නිසා මේ සිස්ටම් චේන්ජ් එක අපි ගෙනියන්න ඕනේ උන්ට එන්න නෙවෙයි උන්ට වීසා නැති වෙන්න එන්න අවශ්‍ය නැහැ උඹලා ඩොලරයක් හරි යුරෝයක් හරි එවන තත්ත්වෙට මේ රටපත් කරන්න ඕනේ ඒක නිසා අපේ ඉන්න දෙමළ සිංහල මුස්ලිම් බර්ගර් මැලේ ආදිවාසී කියන මේ සීලුම ජන කොටස් එක කොඩියක් කරලා ගේන්න ඕනේ එතකොට මේ අද වෙච්ච ප්‍රශ්නේ ඊළඟ ටවුන් වලට ප්‍රචලිත වෙන්න කියන්නේ ප්‍රචාරය වෙන්න දෙන්න එපා හේතුව තමයි මේක දැන් අපි නවත්ත ගන්න ඕනේ මේක මෙතනින් එහාට ලේ වැගිරීමක් කරගන්න උන්ට උමනා වෙලා තිබුණා ඒකට අපේ තරුණයෝ ඌණු පූරක දෙන්න එපා කියන දේ ඉල්ලනවා මොකද අපිට අවශ්‍ය වෙන්නේ මේක ලෝකේ මම කිව්ව ඉස්සල්ලත් මගේ වීඩියෝ වල ලෝකේ මොනවා හරි අරගල වලට යම් කිසි පාටක් දුන්න නම් එහෙම අපේ රටේ මේ දැන් ඇති වෙලා තියෙන අරගලය අලුත් පාටක් ඒ අරගල වලට එකව කරනවා කියලා මම කිව්වා ඒක නිසා අපි ඒ අලුත් පාට ලෝකෙටම ආදර්ශ ගන්න මේ වෙලාවේ අපි එකව වෙන්න ඕන තැනක් ඒ ලෝකෙටම මේ පාටක් ගිහිල්ලා දෙමු ශ්‍රී ලංකාවේ මෙන්න මේ වගේ අරගලයක් කරලිවලා අවුරුදු 74ක් තිස්සේ මේ බූවල්ල වගේ බදාගෙන හිටියේ රාජපක්ෂ පරම්පරාව රනිල්ල ඒ වගේම කියන ඔය 70 බුරුත්තම එලවන්න ඒ පාට ප්‍රයෝගික කරගත්ත කියන ඒ ස්ලෝගන් එක අපි ලෝකෙට ගෙනියන්න ඕනේ. එතකොට තමයි අරගල කරන මිනිසුන් අපි දැන් එක එක රටවල් වලින් ගන්න ආදර්ශ වගේම අපේ රටෙන් මේ ගාල් මෝදර ඉස්සරහ කරපු අරගලයේ ලෝකෙට හොඳ ආදර්ශයක් වෙන විදිහට අපි වැඩ කරන්න ඕනේ. ඒ නිසා ඒ අරගලයේ ජය ගන්න නම් අපි අනිවාර්යයෙන්ම ලේ වැගිරීමකින් තොරව මේ අරගලය ඒක කානිවල් කියලා කාට හරි කියන්න පුළුවන් කානිවල් වෙච්චාවේ ලෝකෙට ඒ වගේ කානිවල් කරලා රාජපක්ෂ ලෝපු ජන අරගලයක් කියලා අපි ලෝකෙට පෙන්නමු ඒක තමයි කරන්න ඕනේ හැම එකම අරගලයක මේ මිනි මරා ගන්න ඕනේ ලේන් තුල ගලාගෙන යන්න ඕනේ එහෙම කියලා දෙයක් නැහැ අරගල එක එක ක්‍රම වලට වෙනවා එක එක දකුණු අප්‍රිකාවේ එක විදියකට වුණා පිලිපීනේ එක විදියකට වුණා අනිකුත් රටවල් වල එක විදියකට වෙනවා අපේ රටේ අලුත් සංස්කෘතිය අලුත් සිස්ටම් චේන්ජ් එක තුල අලුත් අරගලයක් ඒකට ඒ විදියට පණපනව මිසක් එතනින් එහාට කිසි ලේ වැගිරීමක් මෙතනින් මෙහාට වෙන්නේ නැති වෙන අපේ බුද්ධිමත් තරුණ ප්‍රජාව වගකීම බාර ගන්න කියන ඉල්ලීම කරනවා මොකද අපිට ලේ වැගිරෙලා මේ අවුරුදු 30 ගණනක් ආපු මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ කියන ඉන්න තැන ඉන්න තරුණ ප්‍රජාවක් ඉන්නේ ඔතන ඉන්න බුද්ධිමත්තු ඔක්කොම හරි විදියට හරි තැන හිටගන්න ඒක නිසා කාටවත් මේ විදියට අනවශ්‍ය විදියට ප්‍රකෝපකාරී වෙලා අපේ රටේ ලේ වැගිරීම ඇති වෙන්න දෙන්න එපා මෙන්න වැඳලා ඉල්ලනෝ මේක දැම්ම නවත්තන්න
මේක තමයි අපේ රටට වෙන්න ඕනේ අරගලය. නමුත් ඕ විදිහට මේ ලේ වැගිරීම වෙලා අපි ඝෂ්ඨණයක් ඇති වෙලා කරන අරගලයකට වඩා ලොකු ජයග්‍රහණ අපි මේ වෙනකන් ලබාගෙන තියෙන. එතනින් එහාට ලබා ගන්න තියෙන ජයග්‍රහණ ටික අපිට මේ ක්‍රමයෙන්ම කරගන්න පුළුවන්කම තියදී ඇයි මේ ලේ වැගිරීමකට යන්නේ? ඇයි මේ ඝෂ්ඨණයකට යන්නේ? මේ ඝෂ්ඨණය වහාම නවත්තන්න මේක අපි වහාම නවත්තන්න ඕන කාරණයක්. ඒක නිසා අපේ තරුණ ප්‍රජාවට කියනවා මේ අරගලය අපි අලුත් පාටකින් ලෝකෙට ආදර්ශ දෙන්න යන ගමන විනාශ කරන්න එපා. ඒක නිසා මෙන්න වැන්දා ඉපාරක් අරගලය හරි විදියට අපි වෙනස් කරමු මේ රට, අරගලය හරි විදියට කරමු මේ රටේ. ඒක නිසා තරුණ ප්‍රජාවට ඒ වගේම බුද්ධිමත්ව වියතු සියලුම අව්‍යාපාරික ප්‍රජාව මේ වෙලාවේ කට්ටිය එකා වගේ එක නායකත්ව මණ්ඩලයකට ඇවිල්ලා කට්ටියට නායකත්වය දෙන්න මේ වෙලාවේ කොහොමද කරන්න ඕන කියලා සීලුම දෙනා රජවරු සීලුම දෙනා නායකයෝ කියන දැන ඉඳගෙන මේ අරගලය කරන්න කියන ඉල්ලීම කරනවා. අනේ අපේ රට ආයි ලේ වැගිරීමකට ගෙනියන්න එපා. ඉන්න පාලකයෝ තොපිට ලැජ්ජාවක් තියෙන ඵලයල්ලා ගෙදර මේ තරම් රට ව්‍යසනයකට පත් වෙලා තියදී ලෝක මෙච්චර පිබිදීමක් තියදී ලෝක ශ්‍රී ලාංකිකයන් බලෝක තියාගෙන වල ඔතන ඉඳලා උඹලට එන්නේ නැත්තම් උඹලට කරන්න බැරි නම් උඹලා ඇයි ඔතන ඉන්නේ? ඒක නිසා කරන්න පුළුවන් මිනිහෙකුට දීලා තොලොංචි වෙලා ඵලයල්ල ඕ රටින්. ඒක තමයි අපේ එක මිල්ලීම අපේ අරගලයේ ජය වේවා. මෙතනින් එහාට කිසි ලේ වැගිරීමක් දකින්න නොලැබේවා කියන ඉල්ලීම කරන ගමන් අදට අපල් කඩින් වන සමු ගන්නවා. සිරු දරාන තෙරුවන් සරණයි. ආයිබෝ.